අයිබෝන් සිරු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා එන අපි අද අපේ සුපුරුදු ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ වෙලාව 2යි තව ළමයින් සම්බන්ධ වෙමින් පවතිනවා කමන්නේ අපි පේපර් එක කරන්න පටන් ගමු නැත්නම් අපට කාලය මදි වෙන නිසා රයිට් අපි ගිසත් ඉඳලා සාකච්ඡා කරගෙන ඉන්නේ ඔකට 11 වසරට අදාළ පළවෙනි මාරයට අදාළ පේපර් එකක් නේද ඒක අපි ගිසතියේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවර කරා නේද සෙකන්ඩ් පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නය ඉවර කරලා අද අපට පළවෙනි කොටස හා දෙවෙනි කොටසේ ප්‍රශ්න කිහිපයකට අපි උත්තර සපයන්න බලනවා විශේෂයෙන්ම ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය කියන කොටස් දෙකෙන්ම ප්‍රශ්න කිහිපයක් අද අපි සාකච්ඡා කරන්න උත්සාහ කරමු හරි මුලින්ම අපි ගමු එහෙනම් මේ වගේ ප්‍රශ්නයක් ගමු බලන්න රයිට් මොකක්ද හොඳ කතා කරන්න ගිණුම් කරණය පැත්තෙන් කතා කරනවද ව්‍යාපාර අධ්‍යයන පැත්තෙන් කතා කරනවද චෙක් බොක්ස් එකේ දාන්න බලන්න කොයි ටික පැත්තෙන්ද කතා කරන්න හොඳ කියලා ඉස්සෙල්ලා ගිණුම් කරණය පැත්තේ ප්‍රශ්නයක් සාකච්ඡා කරනවද ව්‍යාපාර අධ්‍යයන පැත්තේ ප්‍රශ්නයක් සාකච්ඡා කරනවද කියලා අපි ගිණුම් කරණය පැත්තේ ප්‍රශ්නයක් ගමු එහෙනම් මුලින්ම නේද ගිණුම් කරණය පැත්තෙන් අපි ගමු वीर सहित मुदल पता एक गांड आगे हिनी प्रश्न गिनम करने को पेपर के गिनम करने को हिनी प्रश्न गंबलंट की सुल मुदल गाने कुत्ते सर का हिनी प्रश्न मुखा हते प्रश्न हते एक पोदु जर्नल सटहां गणुन देखा पोदु जर्नल सटहां गणुन देखा नेद तर पोदु जर्नल अभी हमारे मूलिक पोता नेद मूलिक पोता अभी मूलिक पोत किया कथा करना मुदाल पोत बैंक की नुमा सुर मुदाल पोत ගැනුම් ජර්නලය විකුණුම් ජර්නලය ඊට අමතරව අපි කතා කරනවා පොදු ජර්නලය කියන්නේ. ඒතර පොදු ජර්නලයේදී මොනවද ඒකේ සටහන් කරන ගනුදෙනු මූලික පොතක් විදිහට. මොනවද සටහන් කරන ගනුදෙනු වෙන්නේ? ඔව් එකක් තමයි ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා තබාගෙන සිටින ජංගම නොවන වත්කම්. ණය පදනම මත ලබා ගැනීමක් කරනවා නම් අන්න අපි ඒවා සටහන් කරන මූලික පොත තමයි පොදු ජර්නලය වෙන්නේ. නේද? ඒ කියන්නේ අපි දන්න දැන් වෙළඳ භාණ්ඩ අපි ණයට ගන්නවා නම් අපි ගැනුම් ජර්නලේ සටහන් කරනවා. වෙළඳ භාණ්ඩ අපි ණයට විකුණනවා නම් ඒවත් අපි විකුණුම් ජර්නලේ සටහන් කරනවා. හැබැයි වෙළඳ භාණ්ඩ ගණනට අයත් නොවන ව්‍යාපාරයේ භාවිතය සඳහා තිබෙන ජංගම නොවන වත්කම්. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා තියෙන ජංගම නොවන වත්කම් අපි ණය පදනමට විකුණවුවොත් හෝ ණය පදනමට ඒවා මිලදී ගත්තොත් අපි සටහන් කරන මූලික පොත තමයි මොකද්ද? පොදු ජර්නලේ. එහෙනම් එකක් ලියා ගන්න පොදු ජර්නලේ සටහන් කරන ගනුදෙනුවක් විදිහට මොකද්ද? जंगम नोवन वत्कम व्यापारे भावित सदा पवतिन जंगम नोवन वत्कम जंगम नोवन वत्कम नय पदनम मत लबागनी नय पदनम मत लबागनी नय पदनम मत विकिनी ओय देख में इंडा पुलव राइट नय पदनम मत लबागनी අනිකදම මොකද්ද අපි ව්‍යාපාරයේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනෙට බාණ්ඩ රැගෙන ගිහින් තිබ්බොත් නේ අපි දන්නවා මුදල් රැගෙන ගියොත් අපට ඒක මුදල් පොතේ ලියන්න පුළුවන් මුදල් වියදම් වීමක් කියලා නැත්නම් මුදල් හා සම්බන්ධ ගනුදෙනුවක් කියන්නේ අපි ඒකට මුදල් පොතේ ලියන හැබැයි අයිතිකරු ව්‍යාපාරයේ විකුණන්න දෙන බාණ්ඩ ටිකක් ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනෙට අරගෙන අපි කියනවා බාණ්ඩ ගැනලි එහෙනම් බාණ්ඩ ගැනලි ලිය වෙන මූලික පොත වෙන්නේ මොකද්ද පොදු ජර්නලය ඔකට කියව ප්‍රශ්න කරන්න පුළුවන් පේපර් එකේ පොදු ජර්නලේ සටහන් කරන ගනුදෙනු මොනවාද? තව එකක් අපි ගත්තොත් එහෙම වැරදි නිවැරදි කිරීමට අදාළ ගනුදෙනු ටික. නේද පුතේ? වැරදි නිවැරදි කරද්දී අපි ඒකට අදාළ
මූලික සටහන් පොත විදිහට යොදා ගන්න පොදු ජර්නලෙ. ඔකට මතක ඇති වැරදි නිවැරදි කිරීම හදනකොට අපි පොදු ජර්නල් එක තමයි අදාළ ගනුදෙනු සටහන් කරලා අවිනිශ්චිත කිරීමට අරන් යන්නේ. නේද? ඇයි ඒ? අවිනිශ්චිත කිරීමට ගෙනියන්නේ පොදු ජර්නලෙ තමයි. එතකොට ඒ අවස්ථාවේදී මූලික පොත විදිහට ක්‍රියා කරන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා පරිගණක ආශ්‍රිත ගිණුම්කරණයේ වාසි දෙකක් ලියන්න. පරිගණක ආශ්‍රිත ගිණුම්කරණය. අපි දන්නවා දැන් අපි මේ ගිණුම්කරණය මෙහෙම පොතේ පොතෙන් පෑනෙන් හදන්න පුරුදුනාට නේද? ප්‍රායෝගිකව කම්පැනි වල නැත්තම් ව්‍යාපාර වල account හදන්නේ කොහොමද? පරිගණක ආශ්‍රිත. නේද? එහෙනම් ඒකට තමයි අපි කියන්නේ පරිගණක ආශ්‍රිත ගිණුම්කරණය කියලා. එතකොට මේ පරිගණක ආශ්‍රිත ගිණුම්කරණයේ වාසි මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. කියන්න බලන්න මොනවද පරිගණක ගිණුම්කරණයේ වාසි? ඔව්. ඉක්මන් බව. හොඳයි. වේගවත් බව කියලා අපිට කියන්න පුළුවන් නේද පුතේ? වේගවත් බව. ඊට අමතරව අවශ්‍ය ගිනුම් ස්වයන්ක්‍රීයව අවශ්‍ය ගිනුම් ස්වයන්ක්‍රීයව පිළියෙල කර ගැනීමට හැකියවීම නිසා කාලය ඉතිරි වෙනවා නේද? අවශ්‍ය ගිනුම් ස්වයන්ක්‍රීයව ඉතිරි කර ගැනීමට හැකියවීම නිසා අපට මේ ස්වයන්ක්‍රීයව හදන්න පුළුවන් හින්දා කාලය ඉතිරි වෙනවා. දැන් ඔකට දැකලා සුපර් මාකට් වල එහෙම නේද? දවසකට ගනුදෙනු කොච්චර සිදු වෙනවද නේ? කවුන්ටරේ. එතකොට එයා අපි ට්‍රොලියේ ගිහලා බඩු ටික අරන් ගිහලා යන්න දෙනකොට එයා බාකෝඩ් එක ස්කෑන් කරන වාරයක් ගානේ මොකද වෙන්නේ? අදාළ accounts වලට double entry එක යනවා නේද? එතන නැත්තම් ඒවා අපි manually කරන්න ඕනේ. විකුරුම් ටික වෙනම එකතු කරගන්න ඕනේ. නේද? ඒවා වෙනම ගිණුම් ගත කරන්න ඕනේ. හැබැයි අර පරිගණක ආශ්‍රිතයේදී මොකද වෙන්නේ? යා barcode එක scan කරලා ගනුදෙනුව system එකට enter කරනකොටම ඒවා stock වලින් අඩු වෙනවා. ඒ වගේම විකුණුම් ගිණුම් වලට යනවා. අවසාන ගිණුම් දක්වාම ගිණුම් පද්ධතියම ස්වයන්ක්‍රීයව update වෙනවා. එහෙම නැත්තම් යාවත් කාලීන වෙනවා. Right? අපේ වාසි දෙකයි අහලා තියෙන්නේ. තව අවම සම පිරිවැයක් යොදා ගන්න පුළුවන් නේද? සේවකව අපිට නැත්තම් නිලධාරීන් අපට අවශ්‍ය වෙන්නේ නැහැ ගිණුම් ගොඩක් හදන්න නේද? අපිට පරිගණක පද්ධතිය හරහා ඒක ඉක්මනින් කරගෙන යන්න පුළුවන් වෙනවා. තව මොනවාද? ওই විදිහට ගත්තොත් එහෙම ඔව් රහස්‍යභාවය රැකෙනවා නේද? රහස්‍යභාවයත් රැකෙනවා ඒ වගේම. ඇයි ඒවට මුරපද දාලා අපිට සුරක්ෂිතව පවත්වාගෙන යන්නත් පුළුවන්. රහස්‍යභාවය රැකෙනවා ඒ වගේ. රයිට්. ඊළඟ ප්‍රශ්නේ දැන් අපි එහෙනම් පහත දැක්වෙන්නේ වට්ටම් තීරු සහිත මුදල් පොතකි. බලන්න එහෙමද කියලා. ඔව්. දිනය ලදුපත් අංකයේ විස්තරය වට්ටම මුදල. ඊට පස්සේ ආයෙ තියෙනවා දිනය වවුචර් අංකයේ විස්තරය වට්ටම මුදල. ඔව්. වට්ටම් සහිත මුදල් පොතක් තමයි දැක්වෙන්නේ. නේද? ආරම්භක ශේෂයක් දීලා තියෙනවා 13000යි. අර පැත්තේ තියෙනවා මලිත් වට්ටම් තීරුවෙත් තියෙනවා වටින මුදල් තීරුවෙත් තියෙනවා වික්‍රම තියෙනවා මුදල් තීරුවේ විතරක් සුරංග වට්ටම් තීරුවේ තියෙනවා මුදල් තීරුවේ තියෙනවා බැරපැත්ත අපි ගත්තොත් ගැනුම් තියෙනවා හර්ෂි වට්ටම් තීරුවේ තියෙනවා මුදල් ගෙවීමක් තියෙනවා මලින්ද වට්ටම් තීරුවේ තියෙනවා මුදල් ගෙවීමක් තියෙනවා පාගේ ශේෂයක් තියෙනවා ගිනුම තුලණය කරලක් තියෙනවා right බලමු අපේ මොනවද ඉල්ලන්නේ කියලා අපට කියනවා අවශ්‍ය වන්නේ දුන් වට්ටම් සහ ලද වට්ටම් ගිනුම් පිළියෙල කිරීම 5යි 1 දිනට මලිත්ගේ ගිනුමේ ශේෂය 18000කි 5යි 1 දිනට මලිත්ගේ ගිනුමේ ශේෂය 18000කි මලිත්ගේ ගිනුමේ ශේෂය 18000කි එදිනට හර්ෂගේ ගිනුමේ ශේෂය 15000කි මලිත්ගේ සහ හර්ෂගේ ගිනුම් පිළියෙල කරා හරි අපිට බලන්න දැන් අපි පුරුදු වෙලා ඉන්නේ නේද ගනුදෙනු ටිකක් දීලා මුදල් වට් මුදල් පොත හදන්න හැබැයි පරීක්ෂකරයා අපට එකපාර දෙනවා මොකද්ද එයා මුදල් පොත හදලා දෙනවා අපට ඊට පස්සේ කරන්න දින වැඩ ටිකද? ඉතර පුතේ අපි මේවා ඉගෙන ගන්නකොට අර සුපුරුදු පරිදි ධනදෙනු ටිකක් මුදල් පොතේ සටහන් කරන්න පමණක් ඉගෙනගෙන හරියන්නේ නැහැ නේද? එතනින් එහාට සිදු වෙන දේත් අපි ඉගෙන ගන්න ඕනේ. රයිට්. ඒතර අපි ඒවා අපේ තියරි ක්ලාස් වලදී උගන්වනවා කොහොමද? ඒ මුළු සිස්ටම් එකම ධනදෙනු සිදුවිච්ච වෙලේ ඉඳලා මුදල් පොත මූලික පොතක් විදිහට මුදල් පොතට ධනදෙනු ටික එන්ටර් කරනවා ඊට පස්සේ ලෙජරේට කොහොමද මේ ටික පිටපත් වෙන්නේ කියන කාරණාව තමයි මේදී පරීක්ෂකරයා ලක් කරලා තියන්නේ ඔකට ටික දැනුව පරීක්ෂා කරන්න. හරි. අපි එහෙනම් මුලින්ම දුන් වට්ටම් ගිනුම හදාගමු. රයිට්. ප්‍රෝ කරගන්න දුන් වට්ටම් ගිනුම. ඔකට සම්පූර්ණ ගිනුම රූල් කරගන්න. මම වටිනාකම් තීරුවයි දිනේ පමණක් ගන්නවා. ඔකට සංගල පිටුවත් එක්ක රූල් කරගන්න ඕනේ දුන් වට්ටම්. දුන් වට්ටම්. හරිද? දුන් වට්ටම් ගිනුම. මොකද කරන්න ඕනේ අපි දුන් වට්ටම් ගිනුමට
ඔකට්ටිය සම්පූර්ණ දිනය විස්තරය සංගල පිටුව වටිනාකම කියන ආකෘතියෙන් රූල් කරන්න ඕනේ පුතේ මාකට් ස්කීම් එක ඔකට්ටිය දානවා විශේෂයෙන්ම අදාළ ආකෘතිය නැත්තම් ලකුණු දෙන්න එපා කියන හරිද අදාළ ආකෘතිය නැත්තම් ලකුණු දෙන්න එපා කියලා ඒ හින්දා නිවැරදි ආකෘතිය රූල් කරන්න ඕනේ දිනය විස්තරය සංගල පිටුව වටිනාකම කියන සම්පූර්ණ ආකෘතිය ඔකට්ටිය රූල් කරන්න ඕනේ මොකද ඕ ලෙවල් මට්ටමේදී ගිනුම් කරන්නේ හඳුන්වා දීමේ අධිරයක් විදිහට පාවිච්චි වෙන්නේ ඒ හින්දා එහෙදී ඔකට්ටිය මූලික ආකෘති වල දැනුම පරීක්ෂා කරනවා ඒ හින්දා තමයි මාකට් ස්කීම් එකේ දාන්නේ નિયમિત ආකෘතිය නැත්තම් ලකුණු දෙන්න එපා කියලා හරි ඒ හින්දා ගාන හොඳට හදලත් නිකන් ලකුණු නැති කරගන්න එපා රයිට් ඒ හින්දා ඒවට හරියට මුහුණ දෙන්න ඕනේ දැන් ඊයේ පෙරේදා ඕලෙව රිසල්ට් අවුට් වුණා නේද අපේ ළමයි හොඳ ප්‍රතිඵල අරන් තියෙනවා ඉතින් ඒ විදිහට ඔකට්ටියත් ඒ ප්‍රතිඵල වලට ළඟා වෙන්න පුළුවන් අපි දෙන උපදෙස් අනුව වැඩ ටික කරගෙන ගියෝ හරි බලන්න දුන්වට්ටම් තීරුව මුදල් පොතේ අපි කොයි පැත්තද දුන්වට්ටම් තීරුව විදිහට සලකන්න ඕනේ මුදල් පොතේ මොන තීරුවද මොන වට්ටම් තීරුවද අපි දුන්වට්ටම් තීරුව විදිහට සලකන්න ඕනේ දුන්වට්ටම් දෙන්නේ අපිනේ පුතේ අපට මුදල් ලැබෙනකොට තමයි අපි වට්ටම දෙන්නේ එහෙනම් මුදල් පොතේ තියෙන හර පැත්තේ වට්ටම් තීරුව තමයි අපි දුන්වට්ටම් විදිහට සලකන්න ඕනේ එහෙනම් අපි මොකද කරන්න ඕනේ නේද 5:30 එකට අවසාන දිනේට අපි ගන්න නේද 5:31 සැලකිල්ලට ගන්න 5:31 අපි දුන්වට්ටම් තීරුවේ එකතුව කොච්චරක් තියනද පුතේ 600ක් තියෙනවා 600ක් තියෙනවා ඔය 600 අපි දුන්වට්ටම් තීරුව හර කරනවා විස්තරයට අපි ලියන්නේ මොකද්ද මුදල් පොතද නෑ 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 මුදල් පොත නෙවෙයි මොකද්ද ලියන්නේ ණය ගැතියෝ ණය ගැතියෝ ඒකල මේක බැර කරන්නේ කාටද ණය ගැතියන්ට මේක බැර කරන්නේ කාටද ණය ගැතියන්ට එතකොට දුන්වට්ටම් වලට අදාළ විස්සතහන ඉන්නේ කොහොමද පුතේ දුන්වට්ටම් ගිනුම හර ණය ගැති ගිනුම බැර ප්‍රශ්නේ ඇවිල්ලා පුතේ හත් වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ හත් වෙනි ප්‍රශ්නේ දෙවෙනි රෝම ඉලක්කම් දෙක හරිද රයිට් ඊට පස්සේ ඔන්න අපි හදවුවා දුන් වට්ටම් ගිනුම ඊට පස්සේ අපෙන් ඉල්ලනවා ලද වට්ටම් ගිනුම රයිට් ආය ලෙජරයක් රූල් කරගන්න ලෙජර් ගිනුම රයිට් ලද වට්ටම් ගිනුම ලද වට්ටම් ගිනුම. එතකොට මුදල් පොතේ ලද වට්ටම් තීරුව කියලා අපි මොකද සලකන්නේ? ආ අපටයි වට්ටම ලැබෙන්නේ නේ. ලද වට්ටමක් කියන්නේ ඒකයි. අපටයි වට්ටම ලැබෙන්නේ. නේද? අපට තමයි වට්ටම ලැබෙන්නේ. එහෙනම් අපි සලකන්නේ අපට මුදල් අපි ගෙවන කොටයි අපට වට්ටම ලැබෙන්නේ. නේද? අපි ණය හිමියන්ට මුදල් ගෙවන කොට. එහෙනම් මුදල් පොතේ තියෙන බැරපැත්තේ වට්ටම් තීරුව තමයි අපි ලද වට්ටම් ලැබුව වට්ටම් විදිහට සලකන්නේ. එහෙනම් ඒ වට්ටම් තීරුවේ වටිනාකම අපි කොහොමද ලද වට්ටම් ගිනුමට බැර කරනවා කොච්චරද 800ක් ඇයි මේක අපට වාසියක් ලැබීමක් ආදායම් ගිනුමක් විතරයි අපි සලකන්නේ ලද වට්ටම් ගිනුම නේද එහෙනම් අපි මෙතන මොකද ලියන්නේ විස්තර තීරුවට දිනේ 5:31 විස්තර තීරුවට ලියනවා මොකද්ද ණය හිමියෝ ඔන්න ලද වට්ටම් ගිනුම හරි ණය හිමියෝ එම වම හදලා තිබ්බොත් පුතේ ඔයාට මේකට ලකුණු එකක් හම්බෙනවා මේකට ලකුණු එකක් හම්බෙනවා හරි ඔය විදිහට හැබැයි සම්පූර්ණ ගිනුම රූල් කරලා තියෙන්න ඕන දිනය විස්තරය සංගල පිටුව වටිනාකම කියන ආකෘතියෙන් රූල් කරලා තියෙන්න ඕන හරිද රයිට් ඊට පස්සේ ප්‍රශ්නෙන් අහනවා අපෙන් ඒකෙම අවශ්‍ය වන්නේ කියන එකේ දෙවෙනි කොටස 5යි 1 දිනට මලිත්ගේ ගිනුමේ ඊගේ ශේෂය 18000 හරි මලිත්ගේ ගිනුම එහෙනම් බලමු මලිත් කියන්නේ කවුද අපට සල්ලි දුන්න කෙනෙක් නේ එහෙනම් එයා කවුද වෙන්න ඕනේ ණය ගැති මේ අපි මලිත්ගේ ගිනුම හදාගමු එහෙනම් මලිත් ණය ගැති ණය ගැති මලිත්ගේ ගිනුම රයිට් ඔකට සම්පූර්ණ ගිනුම රූල් කරන්න ඕනේ කියලා
දිනයත් එක්ක සම්පූර්ණ කිරීම රූල් කරන්න ඕනේ. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම කියන සම්පූර්ණ ආකෘතිය ඔකට රූල් වෙන්නම ඕනේ පුතේ. හරිද? ඒතර මලිග්ගේ 5යි 1 ශේෂය තියනවලු කොච්චරද පුතේ? 18000ක්. 5යි 1 18000ක ශේෂයක් තියනවා. ඊට පස්සේ අර ගණදෙර ටික මලිද්ගේ ටික සටහන් කරාට පස්සේ මලිද්ගේ ගිනුම ඉල්ලන්නේ අපි. දැන් මුදල් පොතරයන් බලන්න මලිත් මොකද වෙලා තියෙන්නේ කියලා. ආ මලිත් අපට මුදල් දීලා තියෙනවා කොච්චරද? මුදල් දීලා තියෙනවා 15600ක්. එහෙනම් අපි මලිද්ගේ ගිනුම බැර වෙන්න ඕනේ මුදල් කියලා. මුදල් කොච්චරද? 15600යි. ඒ වගේම අපි යාට වට්ටමක් දීලා තියෙනවා 400ක්. එහෙනම් මලිද්ගේ ගිනුම බැර වෙනවා මොනවා කියලාද? දුම් වට්ටම්. කොච්චරද දරුවෝ? 400යි. තව මලිත් සම්බන්ධයෙන් මොකක් ගන්න දෙනු තියනවද? නෑනේ. එහෙමනම් අපි නේද? මෙතන දිනේ දාන්න ඕනේ 5යි 8. රයිට්. ඊට පස්සේ අපි මලිද්ගේ ගිනුම තුලණය කරලා පෙන්වන්න ඕනේ. මලිද්ගේ ගිනුම තුලණය කරලා පෙන්වන්න ඕනේ ශේෂය කොච්චරද? කොහොමද තුලණය කරන්නේ? වැඩ පැත්තේ වටිනාකම් තීරුවේ එකතුව ගන්නවා. ඒක අපි අනිත් පැත්තටත් ගෙනියනවා නේද? ඊට පස්සේ මෙතන අපි වෙනස හඳුනා ගන්නවා. අපි ඒකට කියනවා මොකද්ද? පාගේ ශේෂය. ඒ වටිනාකම අපි ඊළඟ ඉදිරියට ගෙනියනවා 6යි 1ට. ඒකට අපි කියනවා ඊගේ ශේෂය. බලන්න මෙතන කොච්චරද පුතේ? 16000යි නේද? එහෙනම් තව 18000 වෙන්න තව 2000ක් අවශ්‍යයි. එහෙනම් පාගේ ශේෂය 2000යි. ඊගේ ශේෂය 2000යි. ඔන්න මලිද්ගේ ණය ගැති ගිනුම. හරිද? මලිද්ගේ ණය ගැති ගිනුම. පේපර් එක පුතේ ගෲප් එකට දාලා තියෙන්නේ. දැන් අන්තිම මොහොත වෙනකම් පේපර් එක ගෲප් එකට දාලා තියෙන්නේ WhatsApp ගෲප් එකට. රයිට්. ඔයා අපේ 11 ශ්‍රේණිය WhatsApp ගෲප් එකට ඇඩ් වෙලා ඉන්නවා නම් අපි මේ අන්තිම මොහොත වෙනකොටත් දාලා තියෙන්නේ ගෲප් එකට. හරි දැන් දෙන්නේ ක්ලොග් කරලා 4 දිනක් ඇවිල්ලා ඉන්නවනේ. හරි ඉන්න බන්දා. තප්පර දෙන්න. රයිට්. ඔන්න දැම ගන්න. රයිට්. දැම ටියුට් එක. රයිට්. හරිද? හදා ගන්න ක්ලාස් මේ. රයිට්. හදාගත්තද ඒක? මලික් ගිනුම හදාගත්තද? හරි. ඊට පස්සේ අපිට දෙනවා තව විස්තරයක්. කාගේද? හර්ෂිගේ ගිනුම. හර්ෂිගේ ගිනුම ඊගේ ශේෂය 15000ක් කියලා කියනවා. අපි හර්ෂිගේ ගිනුමත් හදාගමු. හර්ෂි. එයා ණය හිමි. එයාගේ ශේෂය තියෙනවා කොච්චරද? 15000ක්. හර්ෂිගේ ශේෂය තියෙනවා 5යි 1. ශේෂය 15000යි. මේ අපිට කියන්නේ හර්ෂි අපිට 15000ක් අපි හර්ෂිට ගෙවන්න තියෙනවා. අපි ගෙවන්නේ තියෙන්නේ හර්ෂිට 15000ක්. බලන්න අපි ගෙවලා තියනවාද කියලා හර්ෂිට. එතකොට මුදල් පොතේ නේද? අපි මුදල් පොතේ ගෙවලා තියනවාද? ඔව්. 11700ක් ගෙවලා තියෙනවා මුදල් පොතේ. තවද්ද ගෙවලා තියෙන්නේ පුතේ? 5යි 12. දිනේ දාගන්න 5යි 12. මුදල් මුදලින් ගෙවලා දිනා කොච්චරද? 11700යි. 11700යි. අපිට ලද වට්ටම හම්බෙලා තියෙනවා. මුදල් පොතේම තියෙන අපිට කොච්චරද? 300ක් නේද? ලද වට්ටම 300ක් අපිට ලැබිලා තියෙනවා.
right? එහෙනම් අපි ඒකත් ගිරම තුරණය කරලා බලමු. ශේෂය පාගේ හයයි එක ශේෂය ඊගේ තුන්දාහයි හරිද? හර්ෂකේ ගිනුමක් හදාගන්න ඉක්මනට. හදාගත්තද? ඉවරනම් කියන්න. අපේ දර මේ මූලික පොත්වල පාඩම් ටික කරලා තියෙන අපේ තියරි ක්ලාස් එකේ ඉරදීම තියරි ක්ලාස් එකේ කරලා තියෙන්නේ. මීට අමතරව අපි හෙට ආරම්භ කරන බැංකු ගිණුම හා බැංකු සැසඳුම් ටික සාකච්ඡා කරන්න අපි හෙට පටන් ගන්නවා. ඔක්තෝබර් මාසයේදී accounts ටික 10 වසර accounts ටික ඔක්කොම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. වැරදි නිවැරදි කිරීම ශේෂ පිරික්සුම ඒ සියලු කාරණා ටික ඔක්තෝබර් මාසයේ තුලදී 10 වසරේ syllabus එක 11 වසර theory class එකේ ඉවර කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. right? එහෙනම් ඒ පාඩම් ආවරණය කරගන්න අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් ඉඳලා class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. right? ඉවරගෙන ඉවරයි නේද දරුවෝ? ඒත් මම මේ දුන්නටම් දිර රදවට්ටම් ගිනු මයින් කරනවා. හරිද? මම නැවත පාරක් කියනවා. මේ වදි පුතේ සම්පූර්ණ ගිනු මාකුතිය. ගොඩාක් ලොකුවට නෙවෙයි නේද? රූල් දෙක තුනයි ඕන වෙන්නේ පල්ලෙහාට. හැබැයි සම්පූර්ණ ගිනු මාකුතිය දිනය විස්තරය සංගල පිටුව වටිනාකම කියන ආකෘතිය සම්පූර්ණම ඔකට්ටිය ඉදිරිපත් කරන්න ඕනේ. හරි. ඒක ලියා ගන්න ගමන් අපි ඊළඟ ගානට යමු. සමාජිකේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමේ 2500කි. 2019 ජනවාරි 1 වෙනි දින අග්‍රමේ ලැබුණේ ජනවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් තොරතුරු පහද දැක්වේ. ඔව් අපිට සුළු මුදල් විස්තර ටිකක් දීලා තිනා. ගමන් වේදන් සංග්‍රහ හාෆ් සීට් කොළ ගැනීම ත්‍රිවිල් ගාස්තු සීනි තේකොළ සිසිරට ගෙව්වා පිරිසුදු කිරීම සඳහා ගෙව්වා පෑන් හාෆ් සීට් කවර නේද? ඊට 2 1 වියදම් ප්‍රතිපූර්ණ කළා කියලා දෙනවා. ගමන් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය වෙනත් ලෙජර් තීරු ඇතුළු සුළු මුදල් පොත පිළියෙල කිරීම සුළු මුදල් වියදම ප්‍රතිපූර්ණේ කිරීම. right? හරි. ගන්න බලන්න සුළු මුදල් පොතක් රූල් කරගන්න ඉක්මනට අපිට යා විශ්ලේෂණ තීරු ටික දීලා තියෙනවා පුතේ. එතකොට අනිවාර්යයෙන්ම අපේ පිළිතුර තුල ඔය විශ්ලේෂණ තීරු ටික තියෙන්න ඕනේ. හරිද? ඔය යා පරීක්ෂකරේ අපිට දීලා තියෙන විශ්ලේෂණ තීරු ටික අපේ උත්තරය තුල තියෙන්න ඕනේ. හරිද? එහෙම තිබුණොත් තමයි මේ අපට ලකුණු හම්බෙන්නේ. නැත්නම් අපේ අතින් විශ්ලේෂණ තීරුව දාලා හරියන්නේ නැහැ. එයා අපට කියලා තියෙනවා ගමන් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය වෙන ලෙජර් තීරුව කියන එක තියෙන්න ඕනේ කියලා. right? ඒ ටික දාලා අපි එහෙනම් සුළු මුදල් පොතක් හදාගමු ඉක්මනට. right? මේ ටික ලියා ගන්න ඇතිනේ මම මකනවා. හරි. දැන් ඔකට මොනව හරි ගැටලු තියෙනවා නම් මේ පාඩම් වලින් අපේ තියරි ක්ලාස් එකට ඊට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට දෙකේ ඉඳලා හතර වෙනකම් පවතින ක්ලාස් එක නේද? ගොඩක් ළමයි දන්නවා දැන් ඒක. ඉතින් ගිය අවුරුද්දේත් මේතර දැන් ඔය ඊයේ පෙරේදා ප්‍රතිඵල අවුරුදු ළමයිගේ ගොඩක් හොඳ රිසල්ට් තියෙනවා. අපෙත් එක්ක කෙටි කාලයක් තුලදී සම්බන්ධිත ළමයිට පවා හොඳ ප්‍රතිඵල ලබලා දීලා තියෙනවා. නේද? එතකොට ඔකට වගේම තමයි ඒ දරුවෝ සම්පූර්ණයෙන්ම විභාගයේ සම්පූර්ණ කොටසක් ආවරණය කරගත්තේ මොනවාදින්ද? ඔන්ලයින් ක්ලාස් වලින් තමයි. නේද? ඒ හින්දා ඔන්ලයින් පන්ති වල
පැවැත්වුවා කියලා ප්‍රතිඵලවල ලොකු වෙනසක් නැහැ නේද ප්‍රතිඵලවල මේ සාර්ථකත්වයක් තියෙනවා ඒ හින්දා මේ මොකට වෙනත් විභාග නියමිත කාලවලදී පවත්වයි ඒ හින්දා ඒවට හොඳට සම්බන්ධ වෙන්න ඕනේ right නේද අපි දන්නා ලැබීම් තීරුවක් තියෙනවා ඊට පස්සේ සංගල පිටුවක් එනවා right ඊට පස්සේ දිනය එනවා නේද දිනේ පොදු තීරුවක් ලැබීම් සහ ගෙවීම් ඔක්කොටම එක පොදු තීරුවක් එන්නේ දිනය ඊට පස්සේ පුතේ මොනවද එන්නේ විස්තර තීරුවක් අපිට තියෙනවා විස්තර තීරුවක් තියෙනවා ඊට පස්සේ ගෙවීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනයේ අංක ලියන්න වවුචර් රංකයක් තියෙනවා නේද වවුචර් රංකයක් එනවා ඊට පස්සේ අපි ගෙවුවේ කොච්චරද කියලා මුලක් සටහන් කරන්න යනවා තීරුවක් නේද ඊට පස්සේ තමයි අපිට විශ්ලේෂණ තීරු ටික ලැබෙන්නේ අවසානයේ ලෙජර් පිටුවක් තියෙනවා ලෙජර් ගිණුම තියෙනවා ඊට අමතරව අපේ විශ්ලේෂණ තීරු ටික තියෙනවා විශ්ලේෂණ තීරු අපිට තියෙනවා ගමන් ගමන් වියදම් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය වෙනවා ලිපි ද්‍රව්‍ය වෙනවා හරි ලියාගම ඉස්සර මොකද්ද ලැබීම් ලැබීම් තියෙනවා සංගල පිටුව තියෙනවා right ලැබීම් තියෙනවා සංගල පිටුව තියෙනවා ඊට පස්සේ දිනය විස්තරය වවුචර් අංකය වටිනාකම මෙතන විශ්ලේෂණ තීරු විශ්ලේෂණ තීරු විශ්ලේෂණ තීරු අපිට දීලා තියෙනවා ගමන් සංග්‍රහ ගමන් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය වෙනත් නේද ඊළඟට ලෙජර් 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 ගිනුම ලෙජර් පිටුව right ledger ginuma ledger pitu hari namu balanda ekinne eka roll karagattada hari ta vinadiyak denna roll karagan tikma ape group ekara add karanna nathi lamai whatsapp group ekara add wenna eka watinawa kattiyata अवश्य नंबर मेसेज नंबर क्लास संबंधी සහනයක් විදිහට ඒකත් කරන්නේ අපි. ඉතින් ඒකට සම්බන්ධව මේ දැනුම ඔකට නැවත නැවත අලුත් කරගන්න පුළුවන් පුතේ. හරි. එහෙනම් අපට 1 මුදල් ලැබෙනවානේ. නේද? ජනවාරි 1 දිනේ දාන්න 1 විස්තර තීරු එළියන්ට මුදල්. නේද? මුදල් අපට ලැබෙනවා කොච්චරද? 2500ක්. 2500යි. ඊට පස්සේ 1 දැන් අපි වියදම් ටික දානවා ගමන් වියදම් වවුචර් අංකය දීලා තිබ්බොත් පුතේ ඒවා දාන්න ඕනේ වවුචර් අංකය අනිවාර්යයෙන් කොච්චරද මුදල 200යි මුදල 200යි ගමන් වියදම් ගැන අපි විශ්ලේෂණ තීරුවක් දානවා කොහෙද ගමන් වියදම් තීරුවට හරිද 1 2 වියදම මොකද්ද සංග්‍රහ වියදම් වවුචර් අංකය 2 කොච්චරද වියදම වටිනාකම 150යි 150යි අපි ඒක සංග්‍රහ වියදම් විශ්ලේෂණ තීරුවේ දානවා හරි ඊට පස්සේ 1 8 දිනගෙන අවධානය යොමු කරන්න 1 8 වවුචර් අංකය 3 මොනවද කරන් තියෙන්නේ half seat කොළ මිල දී ගත්තා එහෙම ලියන්න half seat මිලදී ගැනීම හාප්සිට් කියන්නේ පුතේ මොනවද ලිපි ද්‍රව්‍ය වලට වටිනාකම කොච්චරද 250යි
250 ලිපිද්‍රව්‍ය වල දාන්න පුතේ 250 right හදාගෙන යන්න මගෙත් එක්කම හරිද ඊට පස්සේ 1014 1014 මොනවද කරලා තියෙන්නේ ත්‍රිවිල් ගාස්තු ගෙවලා එහෙම ලියන්න ත්‍රිවිල් ගාස්තු වවුචර් අංකය 4 වටිනාකම කොච්චරද 300යි ත්‍රිවිල් ගාස්තු වෙන්නේ පුතේ මොකටද ගමන් වියදම් වලට නේද ත්‍රිවිල් ගාස්තු වෙන්නේ ගමන් වියදම් වලට ඊට පස්සේ 1014 1014 මොනවද කරලා තියෙන්නේ තේකොළ සීනි තේකොළ සඳහා සීනි තේකොළ වවුචර් අංකය 5 වටිනාකම 200යි සීනි තේකොළ මොනවටද ගන්නෙ පුතේ සංග්‍රහ කරන්නනේ නේද සංග්‍රහය දංගලට දාන්න ඕනේ ඊට පස්සේ 1:20 සිසිරට ගෙව්වා සිසිරට සිසිරට ගෙව්වා වවුචරය 6 වටිනාකම 300යි අන්න ඕක අපි කොහෙටද දාන්න ඕනේ විශ්ලේෂණ තීරුව වලින් අපි මොකටද දාන්නේ ඔක සිසිරට ගෙව්වා 300 කොහෙටද දාන්න ඕනේ පොඩි ලෙජර් එකට ලෙජර් ගිනුමට කියන්නේ සිසිරගේ නමින් ලෙජරේ ගිනුමක් තියනවා ඒකට තමයි අපි මේ 300 දාන්නේ ඔන්න ඕක ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැන පුද්ගලිකුගේ නමට ගෙව්වා කිව්වොත් පුතේ ඒක යන්නේ ලෙජර් එකේ ලෙජර් ගිනුම කියන්නේ මතක තියාගන්න ඕන right 1:27 1:27 පිරිසිදු කිරීම සඳහා පිරිසිදු කිරීම වවුචර් අංකය 7 වටිනාකම 150යි පිරිසිදු කිරීමට අපි වෙනම තීරුවක් දාලා නැහැ අපි හින්දා ඒක වෙනත් එකේ දානවා අය 1:28 1:28 පෑන්ස් ආ 5 වවුචර් 8 250යි ඒව මොනවද පුතේ ලිපි ද්‍රව්‍ය सरल गाण बोर्ड के लिए අවදානෙන් අහන් හිටෙනම් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. right තව මොනාරි අපහසුතාවයක් තියෙනවා නම් අහන්න මම පැහැදිලි කරන්න. ඉතුරු ටික හදා ගන්න කලින්. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේකේ එකතු තීරුවක් ගන්න ඕනේ. නේද පුතේ? එකතුවක් ගන්න ඕනේ මේ ටික. ඔක්කොගෙම එකතුවක් ගන්න. බලන්න මේ ටික එකතුව කීයද කියලා. ඔකට මේ ටික එකතුව ගන්න මම මේ ටික එකතුව ගන්නවා. ඔන්න ඔහම එකතුවක් එනවා. right මේ ටික එකතුව කීයද එන්නේ? 200යි 150යි නේද 350යි 10යි 5යි කියා දෙන්නේ 1800ක් 1800ක් එනවනේ 1800ක් එනවා එකතු ඔව් 10යි එදාට 800ක් එනවා ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ ටික පුතේ අපි වහනවා මෙතන මේ ටික පියවනවා නේද මේ ටික පියවලා අපි මොකද කරන්නේ මේ වටිනාකම් ටික පුතේ අපි අදාළ වියදම් ගිණුම් වලට හර කරන්න ඕන ඒ කියන්නේ ගමන් වියදම් කියන ලෙජර් ගිණුමේ ගිහිල්ලා මේ 500 ලියන්න ඕන සුළු මුදල් කියලා ගමන් වියදම් ගිණුම හර කරන්න ඕන හරිද
අපේ මෙතන මේක උත්තරයක් විදිහට අහලා නැහැ නේද අපේ right ඒ හින්දා අපි එක මෙතනට අදාළ කරගන්නේ නැහැ මම නිකන් කියන්නේ ගමන් වේදම් එක ගමන් වේදම් ලෙජරේ ලියන්න ඕන කියලා ලෙජර් ගිනු මේ ගමන් වේදම් ගිනු මේ සංග්‍රහ වේදම් එක සංග්‍රහ වේදම් ගිනු මේ ලියන්න ඕන හර කරන්න ඕන මේ තියෙන බර සටහන නේද අපි දන්නවා සුදු මුදල් පොතක් දිත් සටහන් න්‍යායට අනුව තමයි යන්නේ එහෙනම් මුදල් බර වෙලා තියෙනවා අදාළ වේදම් ටික හර කරන්න ඕන කියලා ඊට පස්සේ අපිට කියලා දෙනවා ප්‍රතිපූර්ණේ කරා කියලා කොහොමද අපි ප්‍රතිපූර්ණේ කරන්නේ නේද මෙතන එහෙනම් වටිනාකම ලියන්න ඉඩක් තියලා අපි මේක ඉස්සලා තුලණය කරන්න ඕනේ නේද සුළු මුදල් පොත තුලණය කරන්න ඕනේ වටිනාකම් තීරු දෙක ලැබීම එකයි මේ පැත්තේ ගන්න කොහොමද ගන්නෙ මෙතන 2500ක් තියෙනවා මේක බලා ගන්න හොඳට මේ පැත්තේ 2500 ගන්නවා 1800ක් අපි වියදම් කරලා තියෙනවා නේද 1800ක් මේ වෙනකොට වියදම් කරලා තියෙනවා අතලඟ 2500ක් මුදල් තිබිලා තියෙනවා එහෙනම් අව ඉතිරි වෙලා තියෙනවා කොච්චරද පුතේ 700ක් නේද අපි ඒක ලියනවා 1.31 පාගේ ශේෂය ඊට පස්සේ අපි ඒක ගන්නවා පුතේ මෙතෙන්ට 2.1 ඊගේ ශේෂය කියලා කොච්චරද 700ක් හරිද 700ක් ගන්නවා මේ පාගේ ශේෂය ඊගේ ශේෂය කියලා 700ක් ගන්න. ඊට පස්සේ අපිට කියනවානේ ප්‍රතිපූර්ණේ කරා කියලා 2.1 ආය අපි මුදල් කියලා වියදම් කරමු මුදල් වලට සමාන මුදලක් 1800ක් මුදල් වලින් අපිට නැවත ලැබෙනවා. අයියේ මේ 1800ට අදාළ වවුචර් ටික සුළු මුදල් බාරකරු විසින් ප්‍රධාන මුදල් බාරකරුට ලබා දුන්නාට පස්සේ ඔහු විසින් සුළු මුදල් ප්‍රතිපූර්ණේ කරනවා කොච්චරද 1800ක්. මේක තමයි කියන්නේ 2.1 දින සුළු මුදල් ප්‍රතිපූර්ණ වියදම් ප්‍රතිපූර්ණේ කිරීම කියලා අපිට කියන්න ඕනේ මෙන්න මේ 1800යි. එතර පුතේ මේකට ලකුණු දෙනවා නම් කොහොමද දන්නවද දෙන්නේ? බලා ගන්න. මෙතෙන්ට ලකුණු භාගයක් දෙනවා. හරිද? ඉස්සරව මුදල් ප්‍රතිපූර්ණේ කරනකොට ලකුණු භාගයක් දෙනවා. ඊට පස්සේ ඔයා මේ ශේෂය හොයා ගන්නකොට මුළු වියදම් වල එකතු හොයා ගන්නකොට ලකුණු භාගයක් දෙනවා. ඊට පස්සේ මේ පාගේ ශේෂය ලියනකොට ලකුණු භාගයක් දෙනවා මේ 700. ඊට පස්සේ මේ ඊගේ ශේෂය ලියනකොට ලකුණු භාගයක් දෙනවා. රයිට් මේ මුදල් ප්‍රතිපූර්ණේ කරන්නේ 2.1 ඒකට ලකුණක් දෙනවා. ලකුණු දෙන විදිහ ඔකට විභාගයට නැත්නම් ඔකට ගණන් හදුවර ගන්න නැහැ ලකුණු දෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ පුතේ මේ හැම එකකටම මේ හැම වියදමකටම නිවැරදිව ඇවිල්ලා තිබ්බොත් ලකුණු භාගය ගන්න දෙනවා. මේවට හැම එකකටම ලකුණු භාගය ගන්න දෙනවා. හරිද? ඊට පස්සේ මේ සමස්ත ආකෘතියම නිවැරදි ආකාරව ඔයා හදලා තියනවා නම් ඒකට අතිරේක ලකුණු භාගයක් දෙනවා. ඔන්නෝම තමයි ඔයාට මේකේ ලකුණු ටික ලැබෙන්නේ. ලකුණු 6ක් හම්බෙනවා ඔය ගානට මේ සුළු මුදල් අභ්‍යාසයට ලකුණු 6ක් හම්බෙනවා පුතේ ලකුණු 6 හම්බෙන්නේ මෙන්න මේ විදිහට භාග 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 එකතු වෙලා මේ සම්පූර්ණ සුළු මුදල් ආකෘතිය ඔයා හරියට ගහලා ගිනුම හදලා තිබ්බොත් මුදල් පොත හදලා තිබ්බොත් ඔයාට අමතර ලකුණු භාගයක් දෙනවා ඒකත් එක්ක තමයි ලකුණු 6 එන්නේ එතකොට නේද ආරම්භක ශේෂය දා ගන්නකොට ප්‍රතිපූර්ණ කරනකොට භාගයයි වියදම හොයනකොට භාගයයි පාගේ ශේෂය හොයනකොට භාගයයි ඊගේ ශේෂය ඒ හොයාගත්ත එක මේ පැත්තේ ගණන්ලා ලේනකොට භාගය නේද ඊට පස්සේ සුළු මුදල් 2.1 ප්‍රතිපූර්ණ කරනකොට ලකුණු 1යි මේ වියදම් තීරු ටික හරියට එකතු කරලා ගන්නකොට ලකුණු භාගය ගානේ හම්බෙනවා ඊට අමතරව සමස්ත ආකෘතියම හරියට රූල් කරලා තියනවා නම් ලකුණු භාගයක් දෙනවා ඒ වුණාම මම ඕවා කියන්නේ පුතේ ඔය කට්ටිය නැත්තම් දරුවෝ ලකුණු නැති කරගන්න ගණන් හදන්න දන්නවා ලකුණු ටික ආරක්ෂා කරගන්න දන්නේ තේරුණාද ඒ හින්දා ඒවට හුරු වෙන්න ඕන ලකුණු දෙන විදිහ ඔකට දැනගන්න ඕන අපි ඒවා පාඩම් තුලදී ඒවා ළමයට අවබෝධ කරලා දෙනවා ඒතර ළමයා දන්නවා තමන්ගේ ලකුණු ටික ළමයා රැකගන්නේ කොහොමද කියලා එහෙම නැතුව බුදෙක් පාඩම් කියලා දුන්නාය කියලා ළමයෙකුට විභාගේ සමත් වෙන්න බෑ නේද විභාගේ සමත් වෙන්න යම් යම් ට්‍රික්ස් තියෙනවා උපාය මාර්ග තියෙනවා ඒවා දැනගන්න ඒවා අපි ළමයින්ට අවබෝධ කරලා දෙනවා හරිද හරි මේක ක්ලියර් ගන්න නේ ඉක්මනට හදාගෙන නැත්තේ අඩුපාඩුකම් තියෙනවා නම් ඉක්මනට හදාගන්න හරි ඊට පස්සේ අපි ඉතුරු ප්‍රශ්න ටිකට යන්න ඕනේ ඉතිරි ප්‍රශ්න ටිකට යන්න ඕනේ අපි හරිද ලියාගෙන ඉවරනම් මට එක්කෙනෙක් හරි හරි කියලා දාන්න
प्रश्ने व्यापार कुमार मुखद व्यापार अभी दिन व्यापार अद्यने मेटर बोर्ड मुखद व्यापार व्यापार की मुखद मुखद व्यापार मिनीसून की आवश्यकता सपुराली मट नृप्ति मत विविध बांड हा सेवा निष्पादने की मोहो सपैम सिधुकरण आर्थिक कटयुक्त कपी व्यापार लमाइटेन विभाग व्यापार मिनी अवश्यता सपुराली मठ अवश्य मिनी अवश्यता सपुराली मठ अवश्य विविधौ बांड सेवा विविधौ बांड सेवा निष्पादने किरीमहो बेदाहरीम निष्पादने किरीमहो बेदाहरीम आश्रित आर्थिक कटयुक्त की आश्रित आर्थिक कटयुक्त की आश्रित कटयुक्त की आर्थिक कटयुक्त की इलाय कपेगा मिनी अवश्यता सा ओमनातर विनस्कम देगा क्लियन मिनी अवश्यता सा ओमनातर विनस्कम देगा मोनाद्भुत अवश्यता सा ओमनातर विनस्कम अब ये लेसी बोर्ड दिखा बेदला नहीं पीटो दिखा बेदला एक पत्ते अवश्यता की दागण अनित पत्ते ओमना की दागण बहुम पहली उत्तर अपट लिया गंद हरि लेसी राइट ऐना लिया गंद एक पत्ते अवश्यता अनित पत्ते ओमना अवश्यता ओमना राइट अवश्यता कोमद वेन्नी अवश्यता अवश्यता अत्यावश्यवे मेद अवश्यता अत्यावश्यवे ओमना पेली अंडपुला अत्यावश्य नोवे एवा केम अवश्यता अपट पोदुई अवश्यता पोदु ओमना विविधवे विनस्का इनपस्ते तव अपि गत्वत् अवश्यता अपट निर्माणे कल नोहकि अभी कहना क्या दिया उमना निर्माण कलह की आवश्यकता सीमित वे उमना असीमित वे आवश्यकता सरल आई उमना संकीर्ण मैं इटे लिया गया राइट अभी मेक लवण सत्य पटांगण अभी हिट हिट पटांगण बैंक बेण बैंक बीन राइट वर्षे अक्टोबर मसे मे क्लास की इधवर्तन पंती दहाय वर्षे संपूर्ण सिलबस की इवर करना नवत कटिट उगण अरे कटिक्रम भाविता कर गणक हदाने अक्टोबर मसे तुला अभी इवर करना एक संपूर्ण पास पेपर टिकरण मे पेपर मे क्लास की अवश्य संबंध मे नंबर वाट्सअप मेसेज थीरी क्लास संबंध अवश्य पंतिगास्तुवाण मैं इनके सत्य असत्यता बल जाति की तिरकिरी में बैंक सेवा सपेन व्यापार की मोदी जाति की तिरकिरी में बैंको सेवा सपेन व्यापार के अभी दवा ओ एक बैंक बैंक क्या सेवा सपेन व्यापार ओ एना एक सत्याय देवनी एक व्यापार एक संपत् सपेन पुद्गल कलमना करवो वे हरिद ने वेरदी ने देखे कलमना करवो नेवे एना एक असत्य
ඊළඟකින් අහනවා නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ මිලදී ගන්නන් පාරිභෝගිකයන් ලෙස හඳුන්වයි. හරිද? නෑ එහෙනම් එකක් අපි කවුරු කියලා හඳුන්වගන්නේ? ප්‍රකාශනයේ අසත්‍යයි. එක පිළිතුර අපි අසත්‍යයි කියලා තමයි ලියන්න ඕනේ. මං අහනවා ඊට අමතරව නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ මිලදී ගන්නන් අපි කවුරු කියලාද හඳුනන්නේ? කවුරු කියලාද හඳුනනවා? ඔව් නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ගන්න පුතේ කවුද? සිල්ලර වෙලෙන්ඩන්. හොඳයි. ඊට පස්සේ ලියනවා රටක අයවැය ප්‍රතිපත්තිය දේශපාලන පරිසරයට අයත් සාධකයකි. රටක අයවැය ප්‍රතිපත්තිය දේශපාලනයට පරිසරයට අයත් සාධකයකි. ඔව්ද? අයවැය ප්‍රතිපත්තිය අයවැය දේශපාලන පරිසරයට තාවනේ උත්තර දෙනවද? අයවැය අයවැය ප්‍රතිපත්තිය ඔයර දදාල වෙන්න පුතේ. ඔව්. දේශපාලන පරිසරයට මෙහෙම නේද තියෙන්නේ. අයවැය ප්‍රතිපත්තිය දේශපාලන පරිසරයට අයත් සාධකයකි. ඔව්. සත්‍යයි. නේද? අයවැය ප්‍රතිපත්තිය දේශපාලන පරිසරයයි. දේශපාලන කට්ටිය තමයි ඒක ඉදිරිපත් කරන්නේ. සත්‍යයි. පාර්ලිමේන්තුවෙන් ඒක සම්මත කරගන්නේ නේ. देशपालन प्रतिपत्ति प्रकाशन अयव प्रतिपत्ति अपट हंधुन गंड तीयन्े हरिपुति अटा इलाकिन निशाल नवीन क्रम शिल्पक्रम भाविता क्रमी पावाड़िया किरी व्यापार सूख्यामी पवत्वाग्नय मे व्यापार मगिन सपुराल मिनी सवश्यता कुमार मुखद मे व्यापार सूख्या सपत्वन व्यापार यहाँ मुखद මිනිසුන්ගේ සපුරාලන අවශ්‍යතාවය කියන්න බලන්න. සපත්තු හදන කෙනෙක් මොනවද සපුරාලන අවශ්‍යතාවය? මොන ළමයි හිර වෙන තැන් තුනේ නේද? එහෙම ප්‍රශ්නයක් කරන ළමයි හිර වෙනවනේ. ඔව්. දෙන්න බලන්න උත්තර. නේද? මොන අවශ්‍යතාවයද? ඇඳුම් පැලඳුම් නැත්නම් අපි කියනවා ඇඳුම් එහෙම නැත්නම් ඇඳුම් පැලඳුම් කියලා අපි එකට ගන්න පුළුවන්. ඇඳුම් ලිව්වත් හරි ඇඳුම් පැලඳුම් කියලා ලිව්වත් හරි. රයිට්. හොඳයි. සූකයා ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කළ යුතුද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. ඔව්. ඇයි ලියාපදිංචි කරන්න ඕනේ එහෙනම් මේ? ඇයි ලියාපදිංචි කරන්න හේතුව? ඔවුනම් හේතුව කියන්න ඕනේ. ඒ ඔව් මෙයා මෙයාගේ සම්පූර්ණ නමින් නෙවෙයි ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ නේද පුතේ? සූකයා කියලා වෙනත් නමකින් නිසල් කියන නමින් නෙවෙයි නේද? ඒ නිසා අපි එක අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්ති යටතේ ලියාපදිංචි කරලා පවත්වාගෙන යා යුතු වෙනවා. රයිට්. හොඳයි. අයි ඊට පස්සේ අපි යන් පළතුරු වගා කරන්නන්ගෙන් නැවුම් පළතුරු මිලදී ගන්නන් අදිනි. ඒවායින් පළතුරු බීම සකස් කර පාසල සිසුන්ට අලෙවි කරයි. පළතුරු බීම සඳහා යොදා ගන්නා නැවුම් පළතුරු කුමන නිෂ්පාදන සාධකයට අයත්ද? ආ නැවුම් පළතුරු කුමන නිෂ්පාදන සාධකයට අයත්ද? කුමන නිෂ්පාදන සාධකයට අයත්ද? पलतुरु वगा करन कट्टिय नैवुं पलतुरु गन्नाकुवं पुते मोकद्द वेन्ने ए वगा करन कट्टिय मोकद्द करन्ने ඒ කට්ටිය පළතුරු නිෂ්පාදකයෝ නේද? නේ ඒ කට්ටිය පැල සල්ලි දීලා ගෙනල්ලා පොහොර සල්ලි දීලා ගෙනල්ලා සේවකයෝ දාලා වලවල් කපලා පැල හිටවලා ඒවට සාත්තු කරලා පොහොර දාලා තමා
නැවුම් පළතුරු නිෂ්පාදනය කරගන්නේ. තේරුණාද? එහෙනම් නැවුම් පළතුරු ඉබේ පහළ වෙනවද? පොළවේ පැලවෙනක හරි. හැබැයි වගා කරන කට්ටියකින් තමයි මෙයා මිලදී ගන්න. ඒතර වගා කරන කට්ටිය කරන්නේ ඒ වගාවට නිෂ්පාදන සාධක නැවත යොදනවා. මුදල් යොදලා පැල ගේන්නේ. සේවකයන්ට පඩි කෙවලා වලවල් ටික කපා ගන්න. සල්ලි ගිර සල්ලි දීලා පොහොර ගෙනල්ලා දාන්නේ වට. එහෙනම් මේ වගා කරුවන්ගෙන් ලබා ගන්නා නැවුම් පළතුරු මොනවටද අයිති වෙන්නේ පුතේ? ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක. කටපාඩම් කරගන්න එපා කියන්නේ ඒක. නේද? පළතුරු කියන්නේ ස්වභාව ධර්මයේ නිර්මාණයක් තමයි. හැබැයි වගා කරුවන්ගෙන් ලබා ගන්නා පළතුරු කියන්නේ පුතේ ඒක ප්‍රාග්ධනයක්. ඇයි මේ මිනිස්සු මැදිහත් වෙලා නිෂ්පාදනය කරපු දෙයක් තමයි මේ පළතුරු. රයිට්? ඒ හින්දා උත්තර කටපාඩම් කරන්න එපා. ස්වභාව ධර්මයේ කියපු ගාම්ම භූමිය කියලා හිතා ගන්න එපා. තේරුණාද? ඒකයි අපි කියන්නේ අපේ පන්තිරට එන ළමයිට අපි කියන්නේ කටපාඩම් කරන්න එපා කියලා. නේද? ඔය වගේ ප්‍රශ්න අහන හින්දා. හරි. ඊට පස්සේ අහනවා නදිනිගේ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන බාහිර පාර්ශවයන්ට අයත් පාර්ශවයක් නම් කර උනන්දුවක් දැක්වීමට හේතු. මේ නදිනිගේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශවයක් නම් කරලා ඇල්මක් දක්වන බාහිර පාර්ශවයක් නම් කරලා එයා උනන්දුවක් දැක්වීමට හේතු. කවුද අපට හඳුනගන්න තියෙන බාහිර පාර්ශවය? සිද්ධිය හැටියට එක කට්ටියක් තමයි. කවුද පුතේ? කවුද ඉන්නේ? පළතුරු වගා කරුවා නේද? ඒ කට්ටිය පළතුරු ටික වගා කළා වගා කළා නිකන් තියාගින්නද බලන්නේ? නෑනේ, ඒ කට්ටිය විකුණ ගන්න ඕනේ. ඒතොර ඒ කට්ටියගේ නැවුම් පළතුරු මිලදී ගන්න කවුද? මේ විදිහට පළතුරු බීම හදන අය නේද? පළතුරු බීම හදන අය. එහෙනම් ඒ කට්ටිය බලන් ඉන්නවා ඒ කට්ටියට අකණ්ඩව ඇනවුම් ලැබෙයිද කියලා. සැපයුම් කරුවන් කෙරේ උනන්දුවෙන් බලන් ඉන්නවා නේද? මේ කට්ටියගෙන් ඉල්ලුම් කරුවෝ දැන් වගා කරන කට්ටිය තමයි පළතුරු වගා කරන්නම් බලන් ඉන්නවා. පළතුරු බීම හදන අය කෙරෙහි ඒ කට්ටිය අපෙන් ඇවිල්ලා පළතුරු මිලදී ගයිද, අපට දිගටම ඇනවුම් ලබා දෙයිද කියලා වගා කරුවෝ බලන් ඉන්නවා මේ නිෂ්පාදකයා දිහා. රයිට්? අනිත් කට්ටිය ගත්තොත් එහෙම පාසල් සිසු බාහිර පාර්ශ්වය නේද? ඒ කට්ටිය බලන් ඉන්න ඒ කට්ටියට ගුණාත්මක පළතුරු බීම මේ නිෂ්පාදන ආයතනයේ දෙයිද කියලා නේද? ඔන්න ඔය පාර්ශ්ව දෙකෙන් එකක් ඔතන ලියවෙන්න ඕනේ පිළිතුර විදියට. දැක්කද? බොහොම සරල පාඩම් තමයි පුතේ නේද? හැබැයි අපට ඕවා ටක් ගාලා ගිලිහි යන අවස්ථා ඒවා නේද? බොහොම සරල පාඩම් තමයි. හැබැයි අපට ඒවා ඉක්මනින් ගිලිහි යනවා. රයිට්? දැන් මේ සැරේ අපේ ප්‍රතිඵල ගත්ත ළමයි උත් ඔය වගේ තමයි හිටියේ. හැබැයි අපි ඒ අවශ්‍ය කාලයන් තුලදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඒ ළමයට ප්‍රශ්න වලට උත්තර ලියවලා නේද රිවිෂන් කරලා මේ විදිය පන්ති පවත්වලා රයිට් ඒ කට්ටිය අපි මේ අලුත් හොඳ ප්‍රතිඵල තියෙන මට්ටමට අරගත්තා. රයිට්? ඒ හින්දා ඔකටවත් පුතේ පට්ටි ඉස්කෝලේ යන්න ඇති, සමහරට ඉස්කෝලේ නොයන්ට ඇති නේද? කොරෝනා හින්දා ගෙවල් වලට වෙලා ඉන්න ඇති නේද? එක එක ප්‍රශ්න හින්දා මොනවා හරි වෙලා ඔකට්ටියට පාඩම් කොටස් ආවරණය කරගන්න බැරි වෙලා ඇති. රයිට්? ඉතින් එහෙම දරුව වෙනුවෙන් තමයි අපි මේ නොමිලේ පවත්වන පන්තිමාලාව පවත්වන්නේ. ඒ වගේම මෙතනින් ආවරණය නොවන විෂය කරුණු ටික තවදුරටත් ඔකට්ටියට තහවුරු කරගන්න, ඒ වගේම පාඩම් විදියට හදාරන්න අවස්ථාව දෙන්න තමයි අපි මේ රිවිෂන් පාඨමාලාවක් ඉදිරියට පවත්වාගෙන යන්නේ. රයිට්? අතන මේකදී ඔකට්ටියට දැන් අපි 10 වසරේ ගිණුම් කරන්නේ හැඳින්වීම මුදල් පොත් ඒ ටික ඔක්කොම කරලා තියෙන්නේ. අපි හෙට බැංකු ගිණුම් පටන් ගන්නවා. රයිට්? බැංකු ගිණුම් බැංකු සසඳුම් පටන් ගන්නවා. ඊට පස්සේ අනිකුත් ලෙජර් ගිණුම් ටිකක් සාකච්ඡා කරනවා. ඒකල අපි ඔක්තෝබර් මාසයේදී ශේෂ පිරික්සුම වැරදි නිවැරදි කිරීම ඒ අතන සියලු 10 වසර ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් ක්‍රමයට අදාළ සියලු පාඩම් ටික 10 වසර ටික අපි ඔක්තෝබර් මාසයේදී ඉවර කරනවා. හරිද? ඊට පස්සේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ඔකට්ටිය විභාගයට යනවා. රයිට්? ඒ මාස ටිකේ අපි 11 වසරේ පාඩම් ටිකයි පසුගිය ප්‍රශ්න පත්‍ර ටිකයි සියල්ලක්ම මේ ක්ලාස් එකේදී අපි සාකච්ඡා කරනවා. රයිට්? ඒතර ඔකට්ටිය මේකට ආයෝජනය කරන්න තියෙන්නේ මාසයකට රුපියල් 500ක මුදල. රයිට්? මේ අපිට මේ පැයක් තුල අපිට මේ සියලු කාරණා සාකච්ඡා කරන්න ප්‍රමාණවත් නැහැ. ඉතින් එහෙම තියෙද්දිත් අපි මේ සාකච්ඡා කරනවා උපරිමෙන් ඔකට්ටිය අම්පිස්දා සේවයක් ලබා දෙන්න. ඊට අමතරව තවදුරටත් දැනුම අවශ්‍ය ළමයින්ට තමයි අපි මේ පන්තිය සංවිධානය කරලා තියෙන්නේ. ඊට අමතරව පුතේ ඔකට්ටේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් දැන් 9 ශ්‍රේණියේ නේද? දැන් 9 ශ්‍රේණියේ ඉන්නවා නම් මේ කට්ටිය පුතේ තව මාසෙකින් දෙකකින් යනවා කොහෙටද? 10 ශ්‍රේණියට.
දහය ශ්‍රේණියට ගියා කියන්නේ මේ කට්ටිය 2023 ඕ ලෙවල් ලියනවා නේද 2023 ඕ ලෙවල් ලියන එහෙනම් ඒ නංගිලා මල්ලිලාටත් අපි අලුතෙන් පන්තියක් ආරම්භ කරලා තියෙනවා රයිට් අලුතෙන් පන්තියක් ආරම්භ කරනවා අපි නොවැම්බර් මාසයේදී නොවැම්බර් මාසයේ තනිකර නොමිලේ අපි පවත්වන්නේ නොවැම්බර් නොවැම්බර් මාසයේ නොමිලේ පවත්වනවා මේක ඒ හින්දා ඔකට දන්න නංගිලා මල්ලිලා ඉන්නවා නම් ලබන අවුරුද්දේ 10 වසරේදී කොමස් කියන විෂය තෝරගන්න ඔය කට්ටියක් දැනුවත් කරන්න කොමස් කියන විෂය ද වැදගත්කම කොහොමද කියලා අපිත් මේ පළවෙනි දවසේදී ඒක හඳුන්වලා දෙනවා එතකොට විෂය ගැන අවබෝධයක් දැනුමක් ලබා ගන්නට කට්ටිය නංගිලා මල්ලිලා ඉන්නවා නම් නොවැම්බර් මාසයේ පන්තියට සම්බන්ධ කරවන්න මේකේ ලින්ක් එක ඔය කට්ටියගේ WhatsApp group එකන මම දාන්න රයිට් ඒක අරගෙන ඒකෙන් කියන්න නංගිලා මල්ලිලාට 2023 ඕ ලෙවල් එකට සම්බන්ධ වෙන්න කියලා 2023 ඕ ලෙවල් කියන්නේ 2022 10 වසර කියලා අපි ඒක නම් කරලා තියෙනවා 2022 10 ශ්‍රේණිය කොමස් කියලා අපි group එක නම් කරලා තියෙන්නේ ඒකට එතකොට නංගිලා මල්ලිලා ටික සම්බන්ධ කරන්න ඒතර අපි ඒ කට්ටියට ඊළඟ අවුරුද්දේ මේ නොවැම්බර් මාසෙ ඉඳලා 10 ශ්‍රේණිය පාඩම් ටික පටන් ගන්න දැන් නොවැම්බර් මාස සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ අපි ඊට පස්සේ අවශ්‍ය දරුවන්ට විෂය තෝරගත්තට පස්සේ ඒ කට්ටියත් එක්ක අපි ඉදිරි ගමන කරගෙන යමු ඕ කට්ටියට මේක හරහා ඔය කට්ටිය දැන් වර්ධනය කරගෙන ඔය කට්ටියට අවශ්‍ය උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්නට මේවා කරගන්න පුළුවන් සහයෝගය දක්වන්න. එතකොට පුතේ තව දෙයක් මතක් කරන්න ඔය කට්ටිය පුතේ විෂය 9ක් තියෙනවා. මේ විෂය 9ම පුතේ එක ප්‍රතිඵල ලේඛනයක ඔය කට්ටිය පෙන්වන්න ඕනේ. ඒකයි වැදගත්කම. එක ප්‍රතිඵල ලේඛනයක මේකේ රිසල්ට් එක පෙන්වන්න ඕනේ. එක කොටසක් අනිත් පේපර් එකේ තව කොටසක් එක අවුරුද්දක එක ප්‍රතිඵලයක් තව අවුරුද්දක තව ප්‍රතිඵලයක් එකතු කරලා හදලා වැඩක් නැහැ අලුත් ක්‍රමයට අනුව මේ විෂය 9ටම හොඳ ප්‍රතිඵලයක් තියෙන එක ෂීට් එකක් තමයි ඔපට්ටි භාවිත කරන්න උපරිමේ තමයි 9A නේද ගන්න පුළුවන් ඔපට්ටි රයිට් ඒකට අවශ්‍ය පහසුකම අපේ ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයෙන් සලසනවා අපි විෂය හයකට පන්ති පවත්වන නොමිලේ පන්ති පවත්වන ඒ වගේම මේ වගේ විශේෂ විෂය පෝෂණ රිවිෂන් වැඩසටහන් අපි පවත්වන රයිට් ඒ වගේම ලබන අවුරුද්දෙත් අපි අලුත් ළමයින්ටත් මේ විදිහම පන්ති ආරම්භ කරන ඔන්ලයින් ස්මාර්ට් කැම්පස් ආයතනය හරහා ඒතර ඒවට ඔය කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් දිගින් දිගටම හරිද පුතේ රයිට් එහෙනම් මේ පණිවිඩ ටික ඔය කට්ටිය නංගිලා මල්ලිලාටත් දෙන්න ඔය කට්ටියගේ පන්ති ඉන්න ඔය කට්ටියගේ වයසේ ඉන්න ලබන අවුරුද්දේ නැත්නම් මේ අවුරුද්දේ අන්තිමේට පෙබරවාරි ඊළඟ අවුරුද්දේ පෙබරවාරි විභාගය යන බලාපොරොත්තු වෙන ළමයිට කියන්නේ මේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා. එතකොට පසුගිය මගෑනුම පාඩම් සියල්ලම ඔය කට්ටියට ආවරණය කරලා දෙන්න පුළුවන් අපට. රයිට්? හරි. එහෙනම් අපි දැන් එතකොට මේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරලා සම්පූර්ණයෙන් ඉවර කරා. නේද? accounts ප්‍රශ්නෙකුත් අද සාකච්ඡා කරා. රයිට්? තව ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි ඒ ටික ලබන සතියේදී සාකච්ඡා කරලා මේ පේපර් එක ඉවර කරලා දානවා ඊට පස්සේ අපි දෙවනි වාරයේ ප්‍රශ්න පත්‍රයක් ඔකට්ටියත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රයිට් එතකොට මේක ඔක්තෝබර් මාසේ දෙවනිදා මේ පේපර් එක අපි සම්පූර්ණයෙන් ඉවර කරනවා රයිට් මේ පේපර් එක අපි සම්පූර්ණයෙන් ඉවර කරනවා දෙවනිදා රයිට් එතකොට මේක අපිට තව තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසේ ප්‍රශ්න දෙකකුයි නේද ගිනුම් කරන්නේ පැත්තෙන් ප්‍රශ්න දෙකකුයි ඉතුරු වෙලා තියෙනවා මේ දෙක අපි ඊළඟ දවසේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරලා ඊට පස්සේ අපි දැන් මේක පළවෙනි වාර ප්‍රශ්න පත්‍රයක් අපි දෙවනි වාර ප්‍රශ්න පත්‍රයකට සාකච්ඡා කරන්න පටන් ගන්න. හරිද පුතේ? එහෙනම් අද දවසේ අපේ මේ නොමිලේ පවත්වන පන්ති මාලාව අවසන් කරනවා. අපි ලබා දුන්න පණිවිඩ ටික ඔය කට්ටියගේ සහෝදර සහෝදරයන්ටත් මේ පන්ති සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඒ වගේම ඔය කට්ටියගේ නංගිලා මල්ලිලාට දැනට 19 වසරේ ඉන්න ලබන අවුරුදු 10 වසරට යන ඉන්න නංගිලා මල්ලිලාට මේ පණිවිඩය දෙන්න. ඒ වගේම ඔය කට්ටියගේ මේ අවුරුද්දේ අයියලා අක්කලා ඕ ලෙවල් ප්‍රතිඵල අරගෙන තියෙනවා නම් අපි 2023 A level accounts මගේ A level accounts class එකක් තියෙනවා ඒකටත් ඔය කට්ටියට ඔය කට්ටිය අයියලා අක්කලා ඉන්නවා නම් ප්‍රතිඵල ලබා ගත්ත කට්ටිය ඒකට ඒ කට්ටියට සම්බන්ධ වෙන්න කියලා කියන්නත් පුළුවන්. ඔව් මේක දාලා තියෙන පුතේ group එකට මම ඕනනම් තව පාරක් දාන්න නේද අපේ commerce group එකට දාලා තියෙන මේ කතා කරන paper එක මම දැන් දැනුත් දාලා තියෙන්නේ රයිට් මං අවසාන වශයෙන් උත් එහෙනම් දැන් මේ ක්ලාස් එකෙන් පස්සේ නැවත ඔකට්ටියට group එකට ෆොටෝ එක මේ paper එක දාන්න. හරිද පුතේ රයිට් එයා ඊට අමතරව මේ අලුත් group වල classes වල group එකත් ඔකට්ටියට ඇඩ් කරන්න. එතකොට ඔකට්ටියගේ අයියලා ඉන්නවා නම් 2023 මේ ගියස ඊයේ පෙරේදා ඕ ලෙවල් out වෙලා result ආපු කට්ටිය
A-level current accounts current balapurutti innana, mage accounts panthirada sambandhayenda kiyana group ekak man ewanna. E wage ewa 9 shreniye innana angila mallilata, ඊළඟ අවුරුද්දේ 10 ශ්‍රේණිය කොමස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් නොවැම්බර් වල පැවැත්වෙන පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය link එකක් එවන්න. ඔකට යාළුවෝ ඉන්නවා නම් මේ අපේ හෙට පැවැත්වෙන theory class එකටත් සම්බන්ධ වෙන්න කියලා පණිවිඩය දෙන්න ඕනේ. හරිද පුතේ? එහෙනම් අපි අද දවසට පන්තිය කටයුතු අවසන් කරමු. ඔකට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ නම්බරේ තියෙනවා. මේ නම්බරයට message එකක් දාන්න. එතකොට අවශ්‍ය විෂය කොටස් මම අවශ්‍ය අවස්ථාවලදී ඔකටට පැහැදිලි කරලා දෙන්න. right මොකද්ද අමාරු පාඩම? कोई प्रश्न पेपर प्रश्न गटलूर मत फोटो वाट्सअप करते पंती साकर अदर पंत कट अवसान करना पारिश्रम निवस सौख्य आरक्षित इंटीन पणिवे लबादी आई।